සාධාරණ ශස්ත්‍රීය රටක් පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ජනතාවගේ එකම අයිතිය තමයි ඡන්දයක් ඉල්ලීම. හොඳම පිළියම තමයි ඡන්දයකට පාර සකසීම. රටේ ගරු අධිකරණය ජනතාව වෙනුවෙන් සාධාරණ තීන්දුවක්කට ගනී කියලා මහා බ්‍රිතාන්‍යයේ විසින් ශ්‍රී ලාංකික අප සියලු දෙනා බලාපොරොත්තු වෙනවා. අහන්න කැමති ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබ මේ 122ට අස්සම් කරේ රනිල් වික්‍රමසිංහ යලි අගමැති කරන්නද? TNA සංවිධානයේ විපක්ෂ නායක ධූරය හොබවමින් අගමැතිවරයා පත් කරන්න අස්සම් කරන 14 දෙනෙක්. ඒ මොන සදාචාරයක්ද? ලෝකේ කොහෙද විපක්ෂ නායකයෙකු අගමැතිපත් කිරීමට අතෝසවන්නේ? මේ ජනතාව මෙතෙක් කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විසින් රැවට්ටුව ඇති, දැන් ඒ රැවැට්ටීමට ඉඩ දෙන්න බෑ. අපි දැක්ක මේ දේශපාලන අර්බුදය ආරම්භ වුණු මොහොතේම වැඩියෙන්ම කලබල වුණු දේශපාලන පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ජනාධිපතිවරයා මෙම තීරණය ගන්න දින දෙකකට හෝ තුනකට පෙර ජනතා විමුක්ති පෙරමුණ පෙළපාල ගියා, රැස්වීම පැවැත්තුවා, රනිල් ගෙදර යවමු කියලා. හැබැයි රනිල් ගෙදර යව්වට පස්සේ ඔවුන් අද කටයුතු කරන්නේ රනිල් රැක ගැනීමේ සටනක් තමයි ආරම්භ කළ තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ TNA සංවිධානය එකතු වෙලා ඔවුන්ගේ තියෙනවා සැලැස්මක් ජාත්‍යන්තරයට පොරොන්දු වෙච්ච. ඒ තමයි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුව තුළ ඔවුන් අනිවාර්යයෙන් සම්මත කර ගන්න ඕනේ. ඒ සම්මත කරලා දෙනවා කියලා පොරොන්දුවක් ජාත්‍යන්තරයට ඔවුන් දීලා තියෙනවා. රට තව තවත් අස්ථාවරත්වයට පත් කරමින්, අසරණ පීඩිත ජනතාව මහපාරට ඇද දමමින් ඔවුන්ට අවශ්‍ය විදිහට රට තවත් අගාධයට පත් කරන ස්වභාවයක් අපි දකිනවා. මේ මාධ්‍ය නිවේදනයට ප්‍රධාන හේතුව වුණේ මෙම මැතිවරණයක් ඉල්ලා එවැනි බලපෑමක් ලංකාවේ රජය වෙත, ලංකාවේ පාලකයන් වෙත ඒ ඉල්ලීම දැඩි ලෙස කිරීමට. ඉල්ලීමක් කරනවා මහමැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙන ලෙස. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.